ඔයාල හැමෝම ගොඩක් ආදරෙන් MS කිචන් එකට පිළිගන්නවා. අද අපි බලමු විනාඩි 5ක් වගේ පොඩි කාලයක් ඇතුළත ටෝස්ටර් එකෙන්ම බටර් කේක් ටික හදාගන්නේ කොහොමද කියලා. චොක්ලට් රසයත් එක්ක ගොඩාක් රසට හදාගන්න පුළුවන් හරීම ලේසි. අපි එහෙනම් දැන් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු මේක කොහොමද හදාගන්නේ කියලා බලන්න. මුලින්ම බ්ලෙන්ඩර් එක අරගන්න. අරගෙන ඒකට එක බිත්තරක් එකතු කරගන්න. ඊට පස්සේ මේකට පොල් තෙල් හරි දිය කරගත්ත බටර් හරි තේ හැදි දෙකක් එකතු කරගන්න. සීනි මේස් හැදි තුනක් එකතු කරගන්න. ඔයාලා ගොඩක් පැන් රස ගන්න ආස නැත්තම් සීනි ප්‍රමාණය ටිකක් අඩු කරගන්න පුළුවන්. වැනිලා තේ හැන්දකුත් එකතු කරගෙන මේ සේරම ටික බ්ලෙන්ඩ් කරගන්න. බ්ලෙන්ඩ් කරගෙන ඉවරනාට පස්සේ වෙනම් භාජනයකට පාන් පිටි වලින් අඩු කෝප දෙකක් එකතු කරගන්න. බ්ලෙන්ඩ් කරගත්ත මිශ්‍රණයක් දැන් මේකට එකතු කරගන්න ඕනේ. බේකින් පවුඩර් වලින් තේ හැන්දක් එකතු කරගන්න. දැන් මේ සේරම ටික හැන්දකින් කලවම් කරගන්න. මේ ගානට මිශ්‍රණය ආවට පස්සේ වතුර ටිකක් එකතු කරගෙන ආයෙ පාරක් කලවම් කරගන්න. තව පාන් පිටි ටිකකුත් මම එකතු කරගෙන මිශ්‍රණය කලවම් කරගන්නවා. ඔයාලට පේනවා දැන් මේක තියෙන විදිහ. ඔයාලත් මිශ්‍රණය මේ විදිහටම හදාගන්න. මං ආයෙ පාරක් වැනිලා වලින් තේ හැන්දක් එකතු කරගන්නවා. ඔයාලා කැමති නම් එකතු කරගන්න. හදාගත්ත මිශ්‍රණයක් දැන් වෙනම පැත්තකින් තියාගෙන චොක්ලට් කෑල් ටිකක් අරගෙන මං ඒක තව පොඩි කෑල්වල කපා ගන්නවා. ඔයාලත් කැමති නම් චොක්ලට් එකතු කරගන්න. එතකොට රසය තවත් වැඩි. දැන් චොක්ලට් කැලි සේරම ටික කපාගෙන ඉවරයි. මිශ්‍රණයට දැන් මේ සේරම ටික එකතු කරගෙන ආයෙ පාරක් හැන්දෙන් කලවම් කරගන්න. දැන් ටෝස්ට් එක අරගෙන ඒක ඔෆ් එකේ තියෙද්දි මේ විදිහට තෙල් තවර ගන්න ඕනේ. යට කොටසේ උඩ කොටසේ දෙකේම මේ විදිහට තෙල් තවර ගන්න. දැන් අපි හදාගත්ත මිශ්‍රණය අරගෙන ටෝස්ට් එකට ඒ ටික එකතු කරගන්න ඕනේ. පිටතට යන්නේ නැති වෙන්න ගානට මේ විදිහට හදාගන්න. ඔයාලත් මේ විදිහට ගානට මිශ්‍රණ එකතු කරගන්න. හොඳට මතක තියාගන්න මේ ටික මිශ්‍රණ එකතු කරගන්න කොට ටෝස්ට් එක ඔෆ් කරගෙන එකතු කරගන්න. ඔන් කරගන්න එපා. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එතකොට ඔයාලට මේ වගේ වීඩියෝ තව බලන්න පුළුවන්. දැන් ටෝස්ට් එක ඔන් කරගන්න. ඔයාලට පේනවා මේක උඩ කොටස විතරක් ලාවට දුබුරු පාටට ඇවිල්ලා කියලා. දෙපැත්තම මේ විදිහට හරවගෙන ආයෙ පාර ටෝස්ට් එක ඔන් කරගෙන විනාඩි 3ක් වගේ මේක හදාගන්න. ගොඩක් වෙලා ටෝස්ට් එක ඔන් කරගෙන තියාගන්න අවශ්‍ය නැහැ. විනාඩි 3කින් වගේ මේක ඔයාලට හදාගන්න පුළුවන්. දැන් මිශ්‍රණය ඉතුරු ටිකත් එකතු කරගන්නකොට ආයෙ පාර ටෝස්ට් එකේ උඩ කොටසේ යට කොටසේ තෙල් තවරගෙන මේක හදාගන්න. දැන් ඔයාලට පේනවා මේක හදාගෙන ඉවරයි කියලා. ඔයාලත් මේ ගානට එනකොට මේක ටෝස්ට් එකෙන් ඉවතට ගන්න. දැන් සේරම් බටර් කේක් ටික හදාගෙන ඉවරයි. චොක්ලට් රසයත් එක්ක හරීම රසට තියෙනවා. හරීම රස පාටයි. අවන් බීටර් මුකුත් ඕනේ වෙන්නේ නැහැ. ටෝස්ටර් එකේ හරීම ලේසියෙන් හදා ගන්න පුළුවන්. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න, මගේ channel එක subscribe කරන්න. ආයෙමත් අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න එනකන් ඔයාලා හැමෝම ගොඩාක් පරිස්සමෙන් ඉන්නවා.